මුන් අන්සර දන්නවා මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න අවබෝධ කරගෙන අපි තියෙනු. මේ ආණ්ඩුවෙන් ඩීවර ජනතාව වෙනුවෙන් අවශ්‍ය මොනවාද නැවංකරා්පොලා මොනවාද හලාවත මෝය මොනවාද වෙලා තියෙන්නේ මේවා පිළිබඳව විසුඳුන් දෙන්නට හමදාම අපි කටයුතු කරනවා. අපි දැනටමත් නැවකරම් පොළවල් හතරක් මේ ප්‍රදේශයපුරා. ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාතන ලබා දීලා තියෙනවායි කියලා අපි තමුන්නාන්සෙලට මතක් කරඩුවු. වගේම තමුන්නාන්සල දන්නවා අවුරුදු තියක් තිස්සේ යුද්ධයක් තිමුණා අපේ ඒ කාලෙ දීවරයට බූදට යන්න වැැහැ දීවර ප්‍ර්න පිළිබඳව අප අවධනය යොමු කර තිෙන අවුරදු තිහයක් උතුරේ විනාශ කරපු දේවල් අපි අවෞරුදු හතරකින් ඔහුන්ට දීලා තියෙනවා. අප ආණ්ඩුවක් පිහිටවල රස්ථවාදය අවසන් කල්ල අෞරුදු කියද අද සමාරුන්ට පාරවල් හදන එක බරුවඩක් අද සමාරන්ට විදිලි බලාගාර හදන එක බොරුවක් අද සමාරුන්ට වරයන් හදනක ගුවන් තොට පොලොවල් හදන එක බරුවක් ඒ වඩක් නෑ කියල කියන කට්යක් ඉන්නවාපාත්‍ර අදමීරටේ උරුමයන් ගැල කතා කරන්න සමහරු ඒ කතා කරනවාටත් විරුද්දයි. බෞද්ධ කොඩිය හාදුරනේ ගලවන්නේ කියනකොට. ඇයිඒක දාලතියෙන්නේ කියහනො. ප්‍රශ්නයක් නැතිහින්ද. සමාරු ලිය දරිනවා පිටකට එතරන තිමිච්ච බිලුරුවක් කයින් කිරීම කිව්වද නැද්ද. ඇැබැ ඒට අමතක වුණා බෞද්ධ කොඩිය ක කියලා කිව්වද නැද කිය ලිය ලන. මේ බෞද්ධ ගොඩිය කියන්නේ බෞද්ධට අයිතිදයකක්නවෙයි මං දකින්න. මේක මේ රටේ ජාතික උුරුමයක් පශයෙන්ගෙන අවුරුදු දෙදස් පන්සියකට සයසයකට බුදුතාම මේ රටට අනුන් වල දෙනකොට මේ රටේ ඇති වෙච්ච සංස්කෘතික වෙනස වාරි කර්මාතයවා ගුවන් නිර්මාණ ශිල්පය වේවා මේ සැල්ලම අපට ලැබුඩ යි පස්සේ. කතෝලි ආගමාව අධ්‍යාපනයගිය දියුණක් ඇතවුණා මුස්ලි මාගමාව ඉස්ලා මාගම තවත් දුට පර්ධනය වුණා. මේ හැමි එකක්ම තිබුණත් අර පෑ හසයට හැත්ත පහක්කින්න බෞද්ධ නතාව වේ. විතරක් නෙවෙයි මේ ලාංචනය මේරටේ සංස්කෘතික උරුමයක් වශයෙන් අපි දකිනවා. මේවා ගැන යමන අය ලියුම් මේරටේ සංස්කෘතිය උරුමය අමතැක් කල්ලා මේරටේ අටයතු කරන්න පුුවන්මක් නෑ කියනෙකයි මවිශ්වාස්කට. ඉන් අපිට හඳ වෙලා තියෙනවා. මේගැන ඇයි නිහට වෙන්නේ. පිළිම ගැන ඔච්චර කලපල වෙන අය අනිත්්‍යේ වග අතා කරන්ට සූදානන්න අයි කියනක ගැනලම් මට ලොක්ක කනකාතුවත්තිරම්.